පසුගිය දිනවල රටේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වුනේ පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තිරුව පිළිබඳවයි. මහා සංඝරත්නයේ සහ විවිධ පාර්ශවයන්ගේ විරෝධතා මැද මේවන විට මෙහි ඉදිකිරීම කටයුතු නතර කර දමා තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පෙරවරුවේ වාතුව ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් වැහැදුටුවා. දැනට තියෙන මේ දේශපාලන වාතාවරණය සමාජමය වාතාවරණය පිළිබඳව අපට තියෙන ලොකු කලකිරීමක්. බොහෝ කටයුතු සිද්ධ වෙනකොට මේ රටේ සිද්ධවෙන්නේ අවංකව නෙවෙයි කියන එක තමයි පැහැදිලි වෙන්නේ. එච්චර බර වාහන එච්චර බර දේවල් යන්න මේ වැව් බැම්ම ශක්තිමත් නම් මිනිස්සුන්ට පයින් යන්න පොඩ්ඩක් මේ මාර්ගයේ පේමන්ට් එකක් වාගේ ගල් ටිකක් අල්ලලා සකස් කිරීම බරද්ද කියන එක මට නම් ප්‍රශ්නයක්. අනුනා හිමියන් බහැදකීමෙන් අනතුරුව රාජ්‍ය මාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. 2021 ජනවාරි මාසේ මේ අවශ්‍ය සියලු මානම ශේෂ්ත්‍ර පරීක්ෂාව කරනු ලැබුවා ජනවාරි මාසේ මුල. ඊට පස්සේ 10 වෙනිදා වෙනකොට මේ සියලු අධ්‍යයනය කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුමැතිය දීලා තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනුමැතිය දීලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය අනුමැතිය දීලා තියෙනවා. පළාත් මාර්ග අධිකාරිය අනුමැතිය දීලා තියෙනවා. ඒ වගේම නගර සභාවේ අනුමැතිය දීලා තියෙනවා. මහනගර සභාව තෝපා වැව බාරව ඉන්නේ ඒ ප්‍රදේශයේ පූජනීය නගරයක් විදියට අපේ අනුනායක විශාල පිරිසක් අද මේ ප්‍රදේශවල අපි දකින්නවා ප්‍රශ්න ගණනාවක් තීදි තමයි මන්තිරුව වලට ප්‍රමුඛතාවය දීගෙන අපිට සංස්කෘතික උරුමයක් තියෙන මෙවැනි පරාක්‍රම සමුද්‍රය වැනි වැව් මුල් කරගෙන මේ රජය සිදු කරන්න යන්නේ. මෙම ඇවිදින මන්තිරුව ඉදිකිරීමට පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ ව්‍යාපාරය දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටින පසුබිමක අද දින පරාක්‍රම සමුද්‍රය යටතේ ගොවිතැන් කටයුතු සිදු කරන ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපෘතිය තුලින් වැව් බැම්මට හොඳ ආරක්ෂාවක් ලැබෙන බවයි. මන්තිරුව රජුන් පස්සේ මේකට මොනතරම් බංචකට වැවට අපල මොනතරම් සත්‍යමත් වෙනවද? ඒතකොට අලංකාර වෙනවා, ලස්සන වෙනවා. ඒ වගේම තමයි මේ බණ්ඩක අපිටවත් ඇවිල්ලා ටිකක් ඇවිදලා බලලා සන්තෝෂලා යන්න පුළුවන්. ඒකෙන් කිසි වැවට වත් එහෙම නැත්තම් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.